අයිබෝවන් පුතේ සුබ දවසක් ඔයාලා හැමෝටම ඔන්න බොහොම කාලෙකින් අපිට වෙන් වෙච්ච වෙලාවටම පන්තිය පටන් ගන්න පුළුවන් වුණා. ඒත් අපේ අලු අඩුයි නේද? අපි වෙලාවට පටන් ගත්තත් අද අපේ අය අඩුයි. තමයි මෑප් කරගෙන යමු. කරගෙන යද්දී යාළුවෝ ටික සම්බන්ධ වෙයි. අපි අවසානයට දුන්නා පුංචි හෝම්වර්ක් එකක්. අපි මොනවා ගැන කතා කරේ ප්‍රමුදිත? සම්බන්ධ වෙන්න බැරි වැඩි කරේ කොඩින් එක බැලුවා. ඔව් අවසානයේ මොනවා ගැන පුතේ අපි කතා කරේ? මාතෘකාව මොකද්ද? නාම පද. අන්න හරි අපි කතා කරේ නාම පද. නාම පද වර්ග කීයද ශිහානිකා? හතරයි. නාම පද අපි ප්‍රධාන කොටස් හතරකට බෙදුවා. මට කියන්න බලන්න රුවින්නි කොටස් හතර මොනවද? නාම පද කොටස් හතර අහන්නේ විරාම ලකුණු නෙමෙයි. නාම පද අපි එදා රූප හතරක් ඇන්දා. රිලවෙක් ඇන්දා නේද? වඳුරෙක් ඇන්දා, කුටුවක් ඇන්දා, පාසල ඇන්දා, ගීතිකා ඇන්දා. ඔන්න මටත් මතකයි. තෙරුනි පහන්නේ කියන්න බලන්න. මොකද්ද කොටස් හතර? පුද්ගල නාම පද, සත්ව නාම පද, ද්‍රව්‍ය නාම පද, ස්ථාන නාම පද. අන්න හරි. රුවින්දිරි චුට්ටක් පැටලුණා. අපි ප්‍රධාන කොටස් හතරකට බෙදුවා නාම පද. එකක් සත්ව නාම, ඒ කියන්නේ සත්තුන්ගේ නාම. අනික ද්‍රව්‍ය නාම, ඒ කියන්නේ දේවල්, විවිධ දේවල්, ද්‍රව්‍ය පන නැති විවිධ දේවල්. ඊළඟට පුද්ගල නාම කතා කළා, මිනිසුන්ගේ නාම සහ තනතුරු සම්බන්ධව. ඊළඟට ස්ථාන නාම ගැන කතා කළා, විවිධ තැන්, තැනක්, දෙයක්, සතෙක් සහ අනිත් මොකද්ද? පුද්ගලයේ එහෙම නැත්නම් කෙනෙක් හැඟවීම සඳහා යොදා ගන්න පදවලට තමයි අපි කිව්වේ නාම පද කියලා. ඒකේ පුංචි අභ්‍යාසයක් දුන්නා මම ඔයාලට. වම්බුවක් ගහලා නාම පද ටික වෙන් කරන්න කියලා. මේක වෙන් කරන්න පුළුවන් නම් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. නාම පද පුළුවන්. මට කියන්න බලන්න පළවෙනි කොටුවට මොකද්ද දීප පදය? පුද්ගල නාම. දෙවැනි එකට අවසාන එකට කියන්න බලන්න. ටීචර් දීපු වචන වලින් පදමු වෙලි වචන දෙක. නම් දෙක. පුද්ගල නාම, සත්ව නාම. එහෙමද? මම නම් ලිස්ට් එකක් දුන්නා නේද? වචන ටිකක් දුන්නා නේද ඉතින්? ටීචර්. ඔව්. මට එදා මේවැ ඊට ඉස්සෙල්ලා ක්ලාස් එකක් තිබ්බා. ඊට පස්සේ මට හෝම්වර්ක් කරගන්න බැරි වුණා. ඒකින්ද මං හතට ඒ ක්ලාස් එකෙන් කට් වුණා. හරි මට කියන්නේ නම් කෙනුති පෙරේරා. ගිරවා පුටුව. දැන් ගිරවා කියන්නේ මොන නාමයක්ද? සත්ව නාමයක්. පුටුව මොන නාමයක්ද? පුද්ගල නාමයක්ද පුටුව කියන්නේ? ද්‍රව්‍ය
පුද්ගලනාම ස්ථාන නාම පාසල ගීතිකා පාසල මේක පුතේ නිබන්ධනය තියෙන කන්නේ මේ ටීචර් දීපු අභ්‍යාසයක් කවද්ද බදාදා පාසල විදුහල්පතිතුම පාසල පාසල විදුහල්පතිතුම ටීචර් ඔව් කීවෙනි පිටුවද කියන්න පුතේ කීවෙනි පිටුවද මේක පුතේ නිබන්ධනයේ තියෙන අභ්‍යාසයක් නෙමෙයි ටීචර්ලා බෝඩ් එකේ දීපු අභ්‍යාසයක් මම මේක ගෲප් එකටත් දැම්මා නේද පන්සල විදුහල්පතිතුමා පන්සල පුද්ගල නාමයක්ද ස්ථාන නාමයක් මාමෝ නාමෝ ස්ථාන නාමයක් පන්සල පන්සල එහෙම නෙමෙයි පන්සල කිව්වොත් ද්‍රව්‍ය නාමයක් වෙනවා ඊළඟට විදුහල්පතිතුමා මොන නාමයක්ද ද්‍රව්‍ය නාමය
Thank you.
එහෙනම් මෙයාට මොනවද නැත්තේ? පණ පණ මෙයාට පණ තියෙනවා. මෙයාට පණ නැහැ. මෙයාට ඇයි? මෙයාට පණ නැහැ. මෙයාට පණ නැහැ. ඔය කියන පණ අපිටත් තියෙනවද? මෙයාට කතා කරන්න පුළුවන් නම් මෙයා අඳයි බුදු අම්මෝ රිදෙනවා කියලා නේද? මේ මිරිකගෙනද ඉන්නේ මෙයා අපි. මුළු දවසම ඉස්කෝලේ ගියාම ඕ මෑණියේ ටිකට තියලා තද කරලා මිරිකගෙන ඉන්නේ. වෙලාවට මෙයාට පණ නැත්තේ නැත්තම් කෑ ගහයි. රයිට්. ඔන්න බලන්න පුතේ පණ තියෙන සහ පණ නැති. අපි මේ දෙකට වචන දෙකක් කියනවා. වචන දෙකට කලින් බලන්න. පූසා එහෙම නැත්තම් බලලා කියලා කියනවා. පූසා පැන්සල. දැන් මේවා නාම පදද? පහයි. නැත්ද? ආයි පද. මේවා නාම පදද නැද්ද? නාම පද. නාම පද. තමයි
නැති වුණොත් මොකද වෙන්නේ? පණ තියන අයගේ පණ නැති කරන්න ගිහිල්ලා මොකක් වෙයිද? අපිට පොලිසිය යන්න වෙනවා. ඒ නිසා මේක පණ නැති කරෝදි පොලිසිය යන්න වෙන්නේ නැහැ. ප්‍රාණවාචී කියන පදයේ මුලට අ කියන අකුර යෙදුවාම ප්‍රාණවාචී වෙනවා. අප්‍රාණවාචී කියන පණ නැහැ. අප්‍රාණවාචී නාම පදයක්. ඔන්න පුතේ පණ ඇති සහ පණ නැති කියලා නාම පද කොටස් දෙකකට වෙන් කරනවා. කොටස් දෙකකට වෙන් කරනවා. බලන්න ඔයාලගේ නිබන්ධනයේ 31 වෙනි පිටුව. 31 වෙනි පිටුව. गणित पाठ टीचर तीन
එතන තියෙන සියා කියලා. සියා කියලා දරයි. එහෙනම් පුතේ චූටි බින්දුවක් දාන්න. දැන් හොඳට අහුවෙන්න ඕනේ. මම පන්සල් යාමට සූදානම් වූයේ සිල් සමාදන් වීමටය. මෙතන ය අකුර පුතේ ඇඩ් වෙන්න ඕනේ. ටයිප් කරද්දී ඇඩ් කරලා නෑ. ය අකුර ඇඩ් කළා තමයි ලියද්දී ලියන්න ඕනේ. අම්මා තෙල් සුවඳ පුරු සූදානම් කළ අතර මේ තෙල් සුවඳ පුරු කියන තැන විරාම ලකුණු යෙදීමේ දෝෂයක් තියෙනවා මොකද්ද වැරද්ද පාඩම කියන්න පුළුවන් අපි දැන් පාඩම ඉගෙනගෙන තියෙනවා සිනෙත් කියන්න බලන්න සිනෙත් පෙරේරා මොකද්ද වෙලා තියෙන වැරද්ද තෙල් සුවඳ පුරු කියන තැන විරාම ලකුණු යොදපු විදිය වැරද්දක් තියෙනවා මොකද්ද පුතේ වැරද්ද සිංහල වලදී ගස් වලට පණ නැහැ.
පනනැති අප්‍රාණ වාචී පදයක් විදිහට තමයි අපි ගස් සලකන්නේ. එහෙමනම් ඔන්න දැන් පුතාලට තියෙන වැඩක් කරන්න. ලියන්න කලින් වකුවේ ලියන්න කලින් පන ඇති පද, ඒ කියන්නේ ප්‍රාණ වාචී පද. හුස්ම ගන්න, ඇවිදින, කතා කරන, ඇඳුම් අඳින. ඔව් කෑම කන ඔන්න පන තියන අය කරන ක්‍රියාකාරකම් කියන්නේ ඔව්. පිටුවන් 32 පිටුවන් 32 ආනේ ප්‍රාණවාචී නාම පද ටික තෝරලා එයාගේ වටේ කොටුවක් අඳින්න ඡේදයේ ප්‍රාණවාචී නාම පද ටික වටේ කොටුවක් අඳින්න හැමෝ දැන් පටන් ගන්න පන තියෙන පද ठीक है मुखते करेंगे නාම පද ලෙස දෙපොමන නැති හරි ටීචර් හරි මම හරි හරි තැන චුටි වෙලාවක් දෙමු අපි ඉවර කරන්න මන ඇති පද හා පන ඇති පද ගුවල් ලියන්න ඒක කොදුරෝ සල්
අපි නායක හාමුදුරුවන් ඔන්න කිහිපදෙනකින් විතරයි අපි කියන්නේ බලන්න දෙවනි ඡේදයේ අවසාන වැකියේ තියෙන නායක හාමුදුරුවන් නායක හාමුදුරුවන්ට පල නැද්ද තියෙනවා 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 කියන්නේ පුද්ගල නාම පදයක් පණ තියෙන දෙයක් ඒ නිසා අපි ඒක ප්‍රාණවාචී නාම පදයක් විදිහට සලකනවා සමහර අයට ඒ නම වෙනස් නිසා ඒක මඟ ඇරිලා තියෙනවා දැන් කියන්න බලන්න අන්ඩර්ලයින් කරපු වචන මොනවද? පන්සල් පිළිතුරු පන්සල් සුදුවට්ටි. ඇඳුමේ බස්රටේ පන්සල් පහන් මල් වට්ටියක් සුදුවැඳුම් බස්රටය. ගොඩක් අයගෙන් වචන කියවුණා වෙරි ගුඩ් තෙල් සුවඳ කූරු සුදු මල් වට්ටියක් බස් රටය සුදු ඇඳුම් සුදු රෙද්දක් පන්සල ඔන වගේ වචන ගොඩාක් තියෙනවා මේකේ පණ නැති නාම පද මේ සියල්ලම නාම පද වෙන්න ඕනේ නාම පද තමයි අපි වෙන් කරන්නේ ප්‍රාණවාචී අප්‍රාණවාචී කියලා එහෙමනම් දැන් පුතාලට තියෙන්නේ ඉක්මනින් ලියන්න බලන්න පහත වගේ ඔයා වෙන් කරගත්ත වචන ටික එකට පල්ලෙහා තියෙන එකද මං ඔයාලට වෙලාව දෙනවා 5:05 වෙනකම්. 5:05ට වැඩේ දෙනවා. බලන්න පහත ප්‍රාණවාචී නාම පද සහ අප්‍රාණවාචී නාම පද යොදා වැකි ලියන්න කියලා 31 වෙනි පිටුවේ යටම තියෙනවා. ඉදල, පැන්සල, කොටියා, රෝහල, වෙලෙන්දා. ඉදල කියන වචනය භාවිතා කරලා වැකියක් ලියන්න. ඕන මම වැකියක් කියන්නම්. අම්මා ඉදලගෙන මිදුල අතු ගානවා. අන්න ඒ වගේ ඉදල කියන වචනේ පාවිච්චි කරලා වැකියක් ලියන්න ඕනේ. ඒ වගේ වැකි පහක් ලියන්න කියනවා. හරි නේද?
ඉවරයි ටීචර්. ටීචර් හින්දි ඉවරයි. ඉවරයි ඉල්ල අරගෙන මිදුල නෑ අත්තු මම හොඳින් ඉන්නා කෙනදී ඔයාට කොහොමද කෙනදී මම හොඳින් ඉන්නවා කෙනලි. දුර්ගත සංවාදයක්ද? හරි. මෙලාව ඇතුළේ නේද? වාක්‍ය දෙන්න ටිකක් කළාද? නෑ ටීචර්. හරි. ඊළඟට එහෙනම් වාක්‍ය දෙන්න ටික කරා. නෑ ටීචර්. මිදුල අරගෙන මිදුල ටීචර් හොඳ වාක්‍ය ලියුවා. සරට හරියාස සරට හරි 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 පැන්සල ගැන වාක්‍යයක් ළමයා පැන්සලෙන් ලියනවා කියලා ලිව්වට කමක් නැද්ද? කොටියා කැලෑවෙන්නා කියලා කියන්න පුළුවන්ද? පුළුවන් ගැටලු. අපි තාම ලිඛිත භාෂාව ඉගෙන ගත්ත නැති නිසා තාම කතන භාෂාව එහෙම නැත්නම් කතා කරන භාෂාවෙන් තාම ලියන්න පුළුවන්. ලිඛිත භාෂාවෙන් ලියන භාෂාවෙන් කියලා දුන්නට පස්සේ හැමෝම යන්න බෑ. ටීචර්. ඔව්. කොටියා මස් කනවා කියලා ලිව්වට කමක් නැද්ද? පුළුවන් කියන්න. කොටියා මස් කනවා, කොටියා මස් කන සතෙකි.
මෙතන තිබුණේ වැදගත් වෙන්නේ වාක්‍ය නෙමෙයි වැකිය නෙමෙයි මට වැදගත් වෙන්නේ ප්‍රාණවාචී සහ අප්‍රාණවාචී නාම පද පමණයි. තේජ අත්‍යවශ්‍ය කොහොමද ලියන්නේ? ටීචර් ජනුලා ලියලා ඉවරයි. හරි පුතේ. ටීචර් ශ්‍රියානිකා ලියලා ඉවරයි. ඔබ බලන්න ලියලා ඉවර. තාම ලියන අය කවුද? ටීචර් සයින් තාම ලියනවා. තව කවුද ඉන්නේ පුතේ? ටීචර් දිනාරා. ටීචර් සින්ඩ් ලියලා ඉවරයි. රයිට්. ලියන අය තාම ලියන අය. ටීචර් සැන්ඩ්ලි ලියලා ඉවරයි. තාම ලියන අය කවුද? ඉතින් සායනේ තාම ලියනවා. සායනේ ලියනවා තාම. තව කවුද ඉන්නේ? සායනේ. ටීචර් තරුණිත් ලියනවා. ටීචර් සෙන්ලි ඉවරයි. ටීචර් මෙලෙන්දා අපට ලවලු දෙනවා කියලා ලිව්වට කම නැද්ද? හරි, ගමන් ගමුද? මෙලෙන්දා එලවලු විකුණනවා.
ටීච දරුණි ඉවරයි. ශනේලි ඉවරද ශනේලි? ඔව් ටීච. හරි එහෙනම් පටන් ගමු නේද? මම ඔයාලට වැකි කියවන්න කියලා කියන්නේ නැහැ. ඒකට කාලය ගන්නේ නැහැ කාලය අපරාද නිසා. වැකියක් කියන්නේ මම හරි චූටි දෙයක් දැන් ඔයාලා තුනේ පන්තියේ වෙන කාලයක වගේ නම් තුනේ පන්තියේ මාස තුනක් ඉඳලා. නේද? දැන් ඔයාලට සාමාන්‍ය වැකියක් ලියා ගන්න පුළුවන් මට්ටමේ හැමෝම ඉන්නවා. එහෙමනම් අපි මේ කතා කරේ පුතේ ප්‍රාණවාචී නාම පද. එහෙම නැත්නම් නාම පද පණ ඇති සහ පණ නැති කියන කාරණා දෙක අනුව කොහොමද වෙන් කරන්නේ කියලා. පණ ඇති නාම පද වලට අපි කිව්වා ප්‍රාණවාචී නාම පද. පණ නැති නාම පද වලට අපි කිව්වා ප්‍රාණවාචී නාම පද කියලා. ඔය විදිහට පණ කියන හේතුව පදනම් කරගෙන අපි නාම පද කොටස් දෙකකට බෙදුවා. නාම පද වල විවිධ වර්ගීකරණ තියෙනවා. එකක් අපි වර්ග කරා පුද්ගල නාම, ද්‍රව්‍ය නාම. මේ නාම පද වල කොටස් හතර. කොටස් හතරයි නාම පද වර්ග හතරයි. ඊට පස්සේ මේ නාම පද වර්ග හතරේ මේ නාම පද අපි පණ ඇති සහ පණ නැති කියලා කොටස් දෙකකට බෙදුවා. ඒකක් එක වර්ගීකරණයක්. ඊළඟ පැත්තට එන්න බලන්න පිටුවන්ක 32. දැන්ම නිබන්ධනේ පෙරලන්න ඕනි නෑ. දැන්ම නිබන්ධනේ පෙරලන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඉතින් බලන්නකෝ. අපි ඉගෙන ගත්තා දෙකේ පන්තියේදී ඔයාලට මතක ඇති ගැහණු පද පිරිමි පද කියලා ජාතිය. මතකද? ඔව් ටීචර්. ගැහණු පද පිරිමි පද. අම්මාන අම්මාගේ පිරිමි පදය ගැහණු පද
නෑ අපි මුලදී කතා කළා නාම පද වර්ග හතරක් එකේ දෙකේ ටික අපි මේ වෙද්දි ඉගෙනගෙන විතරයි
ඉගෙන ගෙන තියෙනවා තුනේ පන්තියට ගියාම තව ඔකට වචන ටිකක් එකතු වෙනවා ඒ සිලබස් එකේ තියෙන වචන ටික හැර වෙන කිසිම වචනයක් පිටින් එන්නේ නැහැ ඔයාලට එක්සෑම් එකට අමතර දේවල් ඉගෙන ගන්න ගැටලුවක් නැහැ වැඩිම පාඩම් කරන්න යන්න එපා ඒවා ඔයාලට අදාළ ටික කොටස විතරක් කරන්න ඔළුවට ලොකු බරක් ගන්න එපා right නැත්තම් ඔය පොත් ඕනි තරම් තියෙනවා පුතේ ශ්‍රීලිංග පුරුෂලිංග පද ඔළුවත් විකාර වෙන තරමට ගොඩාක් තියෙනවා ඒ තරමට හොයන්න යන්න එපා අපිට අදාළ ටික විතරක් ඉගෙන ගන්න අමතර දේවල් ඉගෙන ගන්නතර කිසිම ගැටලුවක් නැහැ ඊටවංග 32 බලන්න අපිට තියෙනවා ගැහණු පද දීලා තියෙනවා පිරිමි පද දීලා තියෙනවා අදාළ පදේ ඉස්සරහින් ලියන්න 1 ඉඳන් 10 වෙනකන් ටික ලියන්න 11 ඉඳන් 15 වෙනකන් ටිකට මම වචන ටිකක් දැන් බෝඩ් එකේ දානවා ඊට පස්සේ ඒකට අදාළ ගැහණු පදය හෝ පිරිමි පදය ලියන්න ඔන්න මුවා කියනවාම ඔව් 1 ඉඳන් 5 වෙනකලුත් තියෙනවා 11 ඉඳන් 15 වෙනකලුත් තියෙනවා 6 ඉඳන් 10 වෙනකලුත් තියෙනවා පුතේ අංක එච්චර හිතන්න එපා අංක ටික එච්චර හිතන්න එපා ඔයාලා අදාළ වචනේ විතරක් ලියන්න අංක වැඩන්නේ අපිට ඕනේ වචන ටික විතරයි නේද 1 ඉඳන් 5ට යනකම් වචන ටිකේ ලියන්න පුළුවන් 6 ඉඳන් 10ට යනකම් ටික ලියන්න පුළුවන් 11 ඉඳන් 15ට යනකම් ටික තමයි පොඩි අවුලක් වෙලා තියෙන්නේ එකම ටික කොපි පේස්ට් වෙලා ඒ නිසා මම ඒකට වචන පහක් දෙනවා බෝඩ් එකේ පොතේ තියෙන වචනේ කපලා ඒකට උඩින් ලියා ගන්න ගුරුතුමා මිතුරා මහා සිංහා විදුහල්පතිතුමා කියන තැනට
ටීචර් ඔව් පමුදිත ඉවරයි හරි පුතේ අපි චූටි වෙලාවක් දෙමු අනිතාගේ ඉවර කරන්න ඔව් කියන්න වාසිදි ටීචර් ඔව් ඉවරයි ටීචර් හරි පුතේ අපි තාක්ෂණික වෙලාව දෙමු ටීචර් සෙනෙහි හරි හරි ඒ මන් දන්නේ මොකක් හරි වෙන්නේ දීති හිනුදී අයිතරුනි වෙලාව ඇති නේද? නැහැ ටීචර්. ටීචර් පාතෙන් පරි. ටීචර් ජනුල්ලා ලියලා ඉවරයි. හොඳයි පුතේ. දෙපය ආයි කියලා බලන්න හැමෝම. ටීචර් සෙන්ති හරි. හොඳයි. ටීචර් සෙන්ලි ඉවර. තාම ලියන්නේ කවුද? ටීචර් තෙරුනි ලියනවා. නිහානිකත් ලියනවා. හරි තව විනාඩි 5ක් දෙන්නම් පුතාලට. අපිට තව චූටි කොටසක් තියෙනවා පාඩමක් ඉවර කරන්න. තාත්තා ආච්චි නම් තියා
teacher වෙසක් පොහොය කියන එකද අප්‍රාණ වාචි කියන වචනයක්ද වෙසක් පොහොය වෙසක් පොහොය අප්‍රාණ වාචි කියන නාම පදයක්ද වෙසක් පොහොය වෙසක් පොහොය කියන්නේ පුතේ නාම පදයක් හැබැයි හරි ඉවරයි හරි පුතේ ඉතින් ඉවරයි චුට්ටක් ඉන්න වෙසක් පොහොය කියන එක නාම පදයක් තමයි පුතේ මේක හැබැයි ද්‍රව්‍ය නාමයක්වත් ස්ථාන නාමයක්වත් කෙනෙක් විදියට අපිට හඳුන්වන්න බෑ දිනයක් නාම පදයක් මෙතනදී ප්‍රාණවාචි ගණයට අයිති නොවන නිසා අප්‍රාණවාචි කියලා අපිට සලකන්න පුළුවන් හැබැයි ඔයාලා මේකෙදි පටල ගන්නවා ඒ නිසා මේක අප්‍රාණවාචි ගණයට ගන්න එපා ඉච්චර බලපතල වචන මාලම දෙන්නේ නැහැ මෙසක් පොහේ කියන එක අප්‍රාණවාචි නාම පදයක් විදිහට ඔයාලා දැනට මාක් කරන්න එපා හරි පුතේ හරි ටීචර් Thank you, Dean. අපිට පේන දෙයක් තමයි අපි හැමතිස්සෙම අපිට පේන දෙයක් තමයි අප්‍රාණවාචී ප්‍රාණවාචී කියලා වෙන් කරන්නේ පේන දෙයක් වෙසක් පොහේ කියන්නේ අපිට පේන දෙයක් නෙමෙයි නේද වෙසක් පොහේ කියන එක බලන්න අමාරු දෙයක් සාමාන්‍ය ගස කියන එක අපිට අපි දන්නවා නිශ්චිතව අපිට කියන්න පුළුවන් ඒක අපිට පේන දෙයක් නේ ගස මේන වස්තුව හැබැයි ගස කියන එකයි වෙසක් පොහේ කියන එකයි බලපුවාම ඔයාලට තේරෙනවා ඇති ගස කියන එක පේන විදිහත් වෙසක් පොහේ කියන එක කොහොමද පේන්නේ කියන එකත් ඔයාලට වෙනස තේරෙනවා ඇති ඊතරම අපිට පෙනෙන වස්තුව පෙනෙන මන නැති වස්තුවක් තමයි අපි අප්‍රාණවාචී විදිහට සලකන්නේ මල කිව්වහම අපිට පේනවා වස්තුවක් විදිහට පේනවා වෙසක් පොහේ කියන එක වස්තුවක් විදිහට පේන්නේ නැහැ තේරුණාද පුතේ සුදු මල් වට්ටිය කියන එක හිතින් මතක් කරලා බලන්න සුදු පාට මල් පිරුණු වට්ටියක් ඒක වස්තුවක් නේද අපිට අතට ගන්න පුළුවන් අපිට ඇහැට හොඳට පේන වස්තුවක් හැබැයි වෙසක් පොහේ කියන්නේ ඒ වගේ දෙයක් නෙමෙයි අප්‍රාණවාචී ප්‍රාණවාචී කියලා හැමතිස්සෙම වෙන් කරන්නේ යම් වස්තුවක් පණ ඇති සහ පණ නැති කියලා එනිසා වෙසක් පොහේ කියන්නේ පුතේ නේද දිනයක් ඒක අප්‍රාණවාචී කියලා අපිට වෙන් කරන්න බෑ අපි වෙන් කරලා බලන්න සියලුම අප්‍රාණවාචී වචන තෙල් සුවඳ කූරු සුදු මල් වට්ටියක් බස් රථය සුදු රෙද්දක් මේ පන්සල මේ සියල්ලම අපිට ඇහෙන් දකින්න පුළුවන් වස්තු Thank you, teacher. Teacher, thank you, teacher. Udrella,
නීච ජනුල්ල ලියලා ඉවරයි. හරිද? ටීචර් තරුණිත් ඉවරයි. එහෙනම් නම් අපිට තියෙන තව පාඩම් කිහිපයක්. ක්‍රියාපද සහ ලිඛිත භාෂාවෙන් ලියන එක අනිත් එක තමයි යුගල උදුකම. තව කොටස් තුනක් තමයි තියෙන්නේ. අපි වෙන ලොකු පාඩමක් තමයි ඉවර කරේ නාමපද කියන එක. නාමපද අමාරුද? නැහැටි. නේද? නාමපද කියන්නේ හරියටම ඒක තමයි. පුද්ගල නාම, ද්‍රව්‍ය නාම, ස්ථාන නාම සහ සත්ව නාම කියන හතර තමයි මේ සියලුම කොටස් වලට වෙන්නේ. ඒක අපි දෙදුවා ප්‍රාණවාචී, අප්‍රාණවාචී කියලා. ඊට පස්සේ තමනාද බෙදපු කොටස් කියන කොටස් තුපු. දැන් බලන්න. කුසියන්ත දැන්
ලිංග ඒක වචන සත්ව නාම පදයක් ඔන්න බලන්න එක වචනයක් දිහා බලලා අපිට ඒ නාම පදයේ සියලුම කොටස් ටික කියන්න පුළුවන් මෙයාට පණ තියෙනවා මෙයා පිළි පදයක් බල්ලා කිව්වහම එක්කෙන ඒ නිසා ඒක වචන බල්ලා කියන්නේ සතෙක් නිසා සත්ව නාම පදයක් නේද ඇතේලා නේද ඊළඟ එක එතකොට මෙයාට පණ තියෙන නිසා ප්‍රාණවාචි
ප්‍රාණවාචි බණ තියන කෙනෙක් ප්‍රාණවාචි ගොඩක් නිසා බහු වචන තමකද ප්‍රාණවාචි බහු වචන පුරුෂ ලිංග සත්වනාම පදයක් සියලෝම නාම පද වෙන් කරලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට කරනවා රුහින්තිට. අද රුහින්තිගේ උත්තරයක් ගන්නම බැරි වුණා. ඊළඟ වචන දෙන්නේ රුහින්තිට. ඊළඟ වචන කියන්න බලන්න මේක මොකද්ද? බහුවචනයක් පණ තියෙනවා. එමනම් ප්‍රාණවාචි. ස්ත්‍රී ලිංගද පුරුෂ ලිංගද? පුරුෂ ලිංග. පුරුෂ ලිංග. ඒක වචනද බහු වචනද? බහුවචන. බහුවචන. පුද්ගල නාමද සත්ව නාමද? සත්ව නාම. සත්ව නාම. ඉතින් මොඩියුල් සුත්තක් හිතන්න විතරයි මුදේ තියෙන්නේ අපි ඉගෙන ගත්ත කාරණා ටික. රයිට්? මට කියන්න බලන්න ජනුල්ලා. ජනුල්ලා ළියුත් අර උත්තරය ගන්න බැරි නෝ. පහන. ඒක වචනය ද්‍රව්‍ය නාම පදයක් ඒක ඒක වචන ඒක ද්‍රව්‍ය නාමද
ද්‍රව්‍ය නාම නාම එහෙම නමන්න බලන්න අප්‍රාණ වාචි ඒක වචන ද්‍රව්‍ය නාමයක් තමයි ඔරුව කියලා කියන්නේ එහෙමනම් කොන්න පුතේ තව එකක් කියමු කියමු බලන්න තව එකක් මම මේක දෙනවා රන් රසට රන් රසු කිනුදි රන් රසු කියන්න බලන්න කී මధుරෝගඩ රන් රසු කියන්න පීච බෝඩ් තාරාවි මට ඕනේ මේක වෙන් කරන්න කොහොමද මේකේ නාම පද විදියට කොහොමද කියන්නේ ඒක වචන ඒක වචනය ඊට පස්සේ මොන වචනය තාරාව එකෙක්ද ගොඩක්ද එක වචනය එකක් නම් අපි කියන්නේ ඒක වචනද බහු වචනද ඒක වචන ඒක වචනයි පණ තියනවා එහෙමනම් මොන වචනයක්ද පුතේ ප්‍රාණවාචි ඊළඟට ස්ත්‍රීලිංගද පුරුෂ ලිංගද ගැහැණුද පිරිමිද ධාරාව පිරිමි එහෙනම් මොකද්ද ස්ත්‍රීලිංගද පුරුෂ ලිංගද පුරුෂ ලිංග සත්ව නාමයක්ද පුද්ගල නාමයක්ද සත්ව නාමයක් කොන්න පුතේ කාරණා හතර දැන් මේක අපි ගලපලා කියමු ප්‍රාණවාචි පුරුෂ ලිංග ඒක වචන සත්ව නාම පදයක් right දැන් මට කියන්නේ නාම පද අමාරුද එතකොට මේ කාරණා හතර උදාහරණ ටීචර් ගොඩක් මහන්සියද මේ හතර ඉස්කෝලේ ගිය පාර තාම ඉන්නේ කකුල් දෙක පොඩ්ඩක් හිතගෙන ඉඳලා දවසම හිතගෙන ඉඳලා එහෙමනම් ටීචර් අද දවසට නවතිනවා අපිට තියෙන තව පොඩි කොටසක් සිංහලවල අවසන් කරන්න උදාහරණයක් අභ්‍යාසයක් අදට දෙන්නේ නැහැ ඊළඟ දවසේ නිබන්ධනයේ සිංහල කොටස මට අවසන් කරන්න පුළුවන් වෙයි සිංහල කොටස අවසන් කරන්න පුළුවන් වෙයි එහෙනම් පුතාල හැමෝටම තෙරුවන් සරණයි සුබ දවසක් ආයුබෝවන් ආයුබෝවන්